මාර්තු 18 වෙනිදාට හරියටම වයස 38ක් සම්පූර්ණ වෙන නව ශ්‍රීලන්ත ක්‍රීඩක නැත්නම් දකුණු අප්‍රිකානු නව ශ්‍රීලන්ත ක්‍රීඩකයා විදිහටත් කියන්නට පුළුවන් නිල් වැග්න විශ්‍රාම ගැනීමට තීරණය කළා කියලා මාධ්‍ය හමුවේ ප්‍රකාශයට පත් කරනවා 27 වෙනිදා පෙබරවාරි මාසයේ 2024 දී. ඉතින් එතෙන්දී ඇතරම ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරේ ඔහු හැඟීම් බරවන අවස්ථාවක්. ඉතින් ඇතරම ඔහුගේ සමු ගැනීම ප්‍රකාශයට පත් කරනකොට ඔහු සෑහෙන හැඟීම් බර තත්වයක ඉන්නවා අපට පෙනෙන්නට තිබුණා. ඒ කියන්නේ ඔහු කියන්නේ තමන් ආදරය කරන දෙකින් නැත්නම් තමා එක දිගට කරගෙන ආපු දෙකින් ඉවත් වෙනකොට දැනෙන හැඟීමක් තිබෙනවා. ඉතින් ඒක සමහරක් වෙලාවට විඳ ගන්නට අමාරුයි කියන කාරණේ තමයි කියන්නේ ඔහු කියන්නේ. ඉතින් දැන් අපි කාලයක් තිස්සේ මේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් දෙයක් කළා. නමුත් ඉදිරියේදී නැත්නම් අනෙත් නවකයන් ඉදිරියට ඇවිල්ලා මේ ක්‍රිකට් ක්‍රීඩාවට යමක් කළ යුතුයි කියන අදහස තමයි අවසාන වශයෙන් ඔහු මාධ්‍ය හමුවේදී පවසා සිටියේ. ඉතින් වසර 12ක කාලයක් වැග්න මේ ටෙස්ට් පිටියේ රැඳී සිටියා. ඔහු දකුණු අප්‍රිකාවෙන් තමයි ක්‍රිකට් ජීවිතය ආරම්භ කරලා තියෙන්නේ. 2008 දී වගේ දකුණු අප්‍රිකානු අකඩමි කණ්ඩායමක් එක්ක සිම්බාබ්වේ බංග්ලාදේශයේ වගේ සංචාරවලත් ගිහිල්ලා තියෙනවා. හැබැයි 2009 දී තමයි ඔහු නව ශ්‍රීලන්තය නියෝජනය කරමින් නව ශ්‍රීලන්තයට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා සාමාන්‍යයෙන් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් ටිකක් රටවල් මාරු කරන ස්වභාවයක් අපි දැන් කිහිප දෙනෙක්ගේම නැත්නම් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් බවට පත් වෙච්ච ගොඩක් ක්‍රීඩකයන් අතර අපි දැකලා තියෙනවා. ඉතින් වැග්නත් එවැනි ක්‍රීඩකෙක් බව තමයි අපට කියන්නට තියෙන්නේ. ඉතින් ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ක්‍රීඩා කරලා තියෙන එකම රටාව ටෙස්ට් ක්‍රිකට් රටාව විතරයි කියලා කිව්වොත් ඇත්තටම සමහරක් විතර අපට නිකම් පුදුමයක් හිතෙන්නටත් පුළුවන්. මොකද ඔහු 2012 දී තමයි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කරන්නේ කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගයක් ක්‍රීඩා කරමින්. එදා මෙදා තුර නිල් වැග්න කවදාවත් එක් දින තරගයක් හෝ 20x20 තරගයක් කවදාවත්ම ක්‍රීඩා කරලා නැහැ. ඒ කියන්නේ ජාත්‍යන්තර තරගයක්. ඒක ඉතාම විශේෂ සිදුවීමක්. ඒක අනිවාර්යයෙන්ම කියන්නට ඕන. ඉතින් අපි සාමාන්‍යයෙන් දැකලා තියෙනවා ගොඩක් ක්‍රීඩකයන් ජාත්‍යන්තර රටාවක් ක්‍රීඩා කරොත් තව එක රටාවක් හරි අඩුම තරමේ ක්‍රීඩා කරනවා. ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් ඔහු අඩුම තරමේ එක් දින රටාව හරි ක්‍රීඩා කරලා තියෙනවා. එක් දින හරි 20x20 හරි ක්‍රීඩකයෙක් නම් ඒ රටා දෙකම සාමාන්‍යයෙන් එක තරගයක් හරි ක්‍රීඩා කරනවා. නමුත් මොහු ටෙස්ට් ක්‍රිකට් විතරමයි ක්‍රීඩා කරලා තියෙන්නේ. තරඟ 64යි කඩුලු 260ක් ලබාගෙන තියෙනවා. හොඳම පන්දු යෑම 39කට 7යි. කඩුල්ලක සාමාන්‍ය 27යි. පහ බැගින් අවස්ථා 9යි. හතර බැගින් අවස්ථා 13යි. හැබැයි 10 බැගින් කිසිදු අවස්ථාවක ලබාගෙන නැහැ. ඉතින් වැග්න අපිට හොඳටම මෑත කාලයේදී මතක පසුගිය වසරේදී අර එංගලන්තයට එරෙහිව ලබාගත් සුපිරි ජයග්‍රහණය තීරණාත්මක අවස්ථාවේදී. ඉතින් වැග්න කියලා කියන්නේ සෑහෙන අදිෂ්ඨානශීලී ක්‍රීඩකයෙක් බව ලෝකයටම කියාපාපු අවස්ථාවක්. මොකද පාදයේ ආබාධයක් තියාගෙන ලොකු තුවාලයක් තියාගෙන තමයි ඔහු තරගයක් ජයග්‍රහණය කෙරෙව්වේ. ඒකෙන් තමයි ලෝකෙම කතා වෙන්නටත් ගත්තේ මෑත කාලයේදී. නමුත් අවුරුදු 12ක් මොහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් වරින් වර කණ්ඩායමින් ඉවත් වීම වෙලා තියෙනවා. ඒක එහෙම නොවුණා කියන්නට බෑ. ඒ නිසා තමයි තරඟ 64ක් ක්‍රීඩා කරලා තියෙන්නේ අවුරුදු 12කට. නමුත් ඉතාම විශිෂ්ට ක්‍රීඩකයෙක් විදිහට තමයි ඔහු සමුගෙන යන්නේ කියන එක අනිවාර්යෙන් කියන්නට ඕනමයි. ඉතින් ලිස්ට් ඒ තරඟයක් ක්‍රීඩා කරලා තියෙන්නේ 2006 වර්ෂයේදී දකුණු අප්‍රිකාවේදී. ඒ වගේම පළමු පෙළ තරගයක් ක්‍රීඩා කරලා තියෙන්නේ 2006 දකුණු අප්‍රිකාවේදී. ඊට පස්සේ 2009 දී විතර තමයි ඔහු නව ශ්‍රීලන්තයට ඇවිල්ලා තියෙන්නේ. අවුරුදු 2-3ක්ම ක්‍රීඩා කරලා තියෙනවා දකුණු අප්‍රිකාවේ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයෙක් විදිහට. ඉතින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ආරම්භ වීමට නියමිත තරඟ දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ඊළඟ තරඟාවලිය නව ශ්‍රීලන්ත සංචිතයටද වැග්න ඇතුළත් වෙලා තියෙනවා. 29 වෙනිදා වෙලින්ටන් වල ආරම්භ වීමට නියමිතයි පළවෙනි ටෙස්ට් තරඟය. හැබැයි නව ශ්‍රීලන්ත කණ්ඩායමට ඔහු ඇතුළත් වන්නේ නැහැ. දෙවන ටෙස්ට් තරඟය ආරම්භ වීමට පෙර ඔහු සංචිතයෙන් නිදහස් කිරීමට තීරණය කරලා තියෙනවා. ඒ අනුව ඔහු ටෙස්ට් දිවියේ කඩුලු 260ක් දවා ගනිමින් අවසන් කරන අතර නව ශ්‍රීලන්තයේ වෙනුවෙන් වැඩිම ටෙස්ට් කඩුලු ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකයන් අතර ඔහුට හිමිවන්නේ 5 වන ස්ථානය. 2021 දී ලෝක ටෙස්ට් ශූරතාවයේ දිනු
නවසීලන්ත කණ්ඩායමේ ප්‍රබල සමාජිකයෙකු ලෙස දකුණු අප්‍රිකානු ජාතිකයෙක් වන වැග්න පත් වුණා කියන එක තමයි අනිවාර්යෙන් කියන්නට තියෙන්නේ. තව දෛවෝපගත සිදුවීමක් මෙතන තියෙනවා. ඒ තමයි දකුණු අප්‍රිකාවෙන් ක්‍රිකට් ආරම්භ කරලා දකුණු අප්‍රිකාවට එරෙහිව ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරලා තමයි ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන යන්නේ. ඒක ඉතාම දෛවෝපගතයි. මොකද අවසාන ටෙස්ට් තරගයේ බවට පත්වන්නේ දකුණු අප්‍රිකාව සමග හැමිල්ටන් වල පැවති පෙබරවාරි 13 වෙනිදා ටෙස්ට් තරගය. ඉතින් දකුණු අප්‍රිකාවෙන් පටන් අරන් දකුණු අප්‍රිකාවට එරෙහිව තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කරපු ක්‍රීඩකයෙක් විදිහට ඉතිහාසගත වෙමින් දෛවෝපගත නැත්නම් ධෛර්යවන්ත ක්‍රීඩකයෙක් විදිහට සෑහෙන ආදර්ශ ප්‍රමාණයක් ලෝකයට දෙමින් නීල් වැග්න එසේ වයස 38ක් වෙද්දී ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන යනවා. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න. අපගේ YouTube නාලිකාව, Facebook page, Instagram, TikTok සියල්ලම follow කරන්න.